යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණේ පැවතීම හෝ නොපැවතීම ඒ කියන්නේ ඇති හෝ නැති බව අනුව ජීවීන් වර්ග කිරීම දෙබදුම් සුචි ක්‍රමයේ ලෙස හඳුන්වයි මෙන්න අර ලස්සන කෑල්ල මෙහිදී තෝරා ගන්නා ලක්ෂණය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණ වීම වඩාත් සුදුසුය ඉතින් වඩාත් කියලා තියෙන නිසා අරක ලිව්වත් කමක් නැහැ හරි හැබැයි සමහර වෙලාවට අපි අවුල් යන වෙලාවල් තියෙනවා ඒ නිසා ඔයා try එකක් දෙන්න බාහිර ලක්ෂණම ලියන්න බාහිර ලක්ෂණම වලින්ම බෙදා ගන්න try එකක් දෙන්න දැන් ඔන්න මීයයි ගොළුබෙල්ලයි පූඩල්ලයි මිනිසයි ගෝනයි ගැරන්ඩියා ඉන්නවා ඔය ගොළුබෙල්ලට පේශිමේ පාදයක් තියෙනවා කියලා කියනවා ඒක මේ අපි දන්න තරම් මේ ගෝනට මීයට මිනිසට වගේ තියෙන පාදයක් නෙවෙයි ඒක නිකන් කියන කතාවක් හරි ඔන්න බලන්නකෝ දැන් මේ 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 මං කියන්නේ මේ දෙබිදුන් සුචි ඒ තරම් සාර්ථක දෙබිදුන් සුචියක් නෙමෙයි දෙබිදුන් සුචි දැන් ඔයාට ලියන්න කිව්වොත් එහෙම ඔයා මේක මේ විදිහට බෙදාගෙන යන්න එපා බාහිර ලක්ෂණම බලන්න මං හැමදේ හැම වෙලාවෙම කියන දෙයක් තමයි දෙබිදුන් සුචියක් ලියන්න කිව්ව ගමන් ඒ සත්තු ටික ඔයාගේ ඉස්සරහා ඉන්නවා කියලා හිතන්න දැන් ඔන්න මීයයි ගොළුබෙල්ලයි කූඩල්ලයි මිනිසයි ගෝනයි ගැරන්ඩියා ඉන්නවා ඉතින් හිතන්න ඉස්සරහා ඉන්නවා කියලා එහෙම හිතවුවම දැන් උන් දිහා බලනකොට ඔයාට පේන බාහිර ලක්ෂණයෙන් තමයි ඔයා බෙදන්න ඕන කකුල් තියනවද කකුල් නැද්ද පිහාටු තියනවද පිහාටු නැද්ද දිග කන්ද කොට කන්ද ඒ විදිහට බලලා බෙදන්න හරි ඒ බාහිර ලක්ෂණම හිතන්න හරි හරි කමන්න මේක අපිට දීලා තියෙන නිසා මේක බෙදාගෙන යන් ගැටලුවක් නැහැ හරි මේ බලන්න පාද ඇති ඉතින් පාද තියෙන්නේ කාටද මීයාටයි මිනිසටයි ගෝනටයි පාද නැහැ ගොළුබෙල්ලා කූඩැල්ලා ගැරන්ඩියා දැන් ඔය ගොළුබෙල්ලට පේශිමේ පාදයක් තියෙනවා කියලා කියනවා ඒක මේ අපි දන්න තරම් මේ ගෝනට මීයට මිනිසට වගේ තියෙන පාදයක් නෙවෙයි ඒක නිකන් කියන කතාවක් පේශ මස් වැදල්ලක් වගේ තියෙනවා දැකලා තියෙනවනේ ඒ පේශිමේ පාදයක් කියලා කියනවා හරි ඒක පාදයක් විදියට ගණන් ගන්න බෑ හොඳයි ඊළඟට මීයා මිනිසා ගෝනා ඉන්නවා මුන්ගේ අං නැති මේ මෙතන තව වැරද්දක් තියෙනවා ඇති මේ පැත්තට එන්න ඕන නැති මේ පැත්තට එන්න ඕන කමක් නැහැ ඉතින් අං නැති කට්ටියනේ මෙතනට දාන්න තියෙන්නේ හොඳයි මීයයි මිනිසයි අං ඇති ගෝණා නේ හැම වෙලාවෙම මතක තියාගන්න ඇති මේ පැත්තට දාන්න නැති මේ පැත්තට දාන්න හොඳයි මේ පැත්තට යන්න ශාක හෝ ඒ වායේ කොටස් ආහාරයට ගන්න අන්න ඒක එතන පොඩි අවුලක් තියෙනවා කන බොන ඒවා දාන්න හොඳ නැහැ හරි කමක් නැහැ මෙතන හැටියට ඔන්න ඔහෙ දාමු හරි ගොළුබෙල්ලනේ ශාක හෝ ඒ වායේ කොටස් ආහාරයට නොගන්න කූඩැල්ලයි ගැරන්ඩියයි කූඩැල්ලයි ගැරන්ඩියයි හොඳයි ඊළඟට වලිගයක් තියෙන්නේ කාටද මිනිහටද මීයටද ඉස්සර නම් මිනිහට වලිගයක් තිබ්බනේ අපේ පරිණාමයේ කලින් නම් වලිගයක් තිබ්බා දැන් නෑ ඒක හරි එහෙනම් වලිගයක් නෑ අපිට වලිගයක් තියෙන්නේ මීයට ඊළඟට කූඩැල්ලයි ගැරන්ඩියයි බෙදා ගන්න වෙනවා යෂූරා බොන්නේ කූඩැල්ලා යෂූරා නොබොන්නේ ගැරන්ඩියා ගියා ගන්න හොඳයි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඒක සම්පූර්ණ වෙන්න ඕන